මාස 4ක් පුරාවට මේ රටේ පොදු ජනතාව එකට එකතු වෙමින් ගෝල්බේස් අරගල භූමිය තෝරා ගනිමින් දවැන්ත අරගලයක නියලුණා. ඒ අරගලයේ අරමුණ උනේ මෙරටේ විදායක ජනාධිපතිවරයා ගෙදර යවීම. ඒ වගේම මේ රටට යහපත් දේශපාලන ක්‍රමවේදයක් ගෙනල්ලා යහපත් රටක් ගොඩනැගීම. ඒ තමා මෙරටේ ජනතාවගේ බලාපොරොත්තු වුණේ. ඒ වගේම මේ අරගලයේ බලාපොරොත්තු වුණේ සිස්ටම් චේන්ජ් එක. හැබැයි මේ බලාපොරොත්තු කරපින්නගෙන ආපෝ රටේ පුරවැසියන්ගේ ඒ අපේක්ෂාවන් වලට පහර ගහමි. ඒ වගේම කුමන්ත්‍රණකාරී ලෙස තමන්ට වසර ගණනාවක් අත්පත් කරගන්න බැරි වෙච්ච ඒ බලය ලබාගත් රනිල් වික්‍රමසිංහ මේ වෙනකොට රාජපක්ෂලාගේ ආරක්ෂකයා වෙමින් එවගේම මේ රටේ 74 වසරක දූෂිත දේශපාලනයේ රකිමින් මේ රටේ පොදු ජනතාවගේ මුදල් හොරා කාපු මේ හොරු රකිමින් මර්ධනය ක්‍රියාත්මක කරමින් ඉන්නවා. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ රටින් පැනලා ගියාට පස්සේ වැඩ බලන ජනාධිපතිවරයා බවට පත්වෙච්ච රනිල් වික්‍රමසිංහ මුලින්ම කරේ ගෝල්පේස් අරගල භූමියේ බියවද්දමින් ගුවන් ප්‍රහාරක යාන එවුවා. එවැගේම තමා ඔහු රටේම ජනතාව බියවැද්දීම සඳහා හදිස්සි නීතිය ක්‍රියාත්මක කරා. එවැගේම තමා ඒ හදිස්සි නීතිය මේ රටේ ජනතාවගේ පැත්තේ හිට නොගන්නා පාර්ලිමේන්තුවක් 3-2ක ඡන්දයක් දීලා බහුතර ඡන්දයක් දීලා ඒ හදිස්සි නීතිය සම්මත කරගත්තා. එතකොට අපිට කියන්න තියෙන්නේ මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු සුණු විසුණු කරමින් මේ වෙනකොට රටේ පාර්ලිමේන්තුවත් එවැගේම ජනතාවගේ කැමැත්තකින් තොරව පත් වුණ විධායක ජනාධිපතිවරයාත් මේ රටේ වෙනසක් බලාපොරොත්තුෙන් ආපු ජනතාව පොරවැසියන් අරගලකරුවන් මර්ධනයකට ලක් කරමින් ඉන්නවා. ඒ මර්ධනය විවිධාකාරයෙන් වුන් කරනවා. අපි දන්නවා ජනාධිපති මන්දිරයට ඇවිල්ලා ජනාධිපති මන්දිරයේ ඒ ජනාධිපතිවරයාගේ පුටුවේ වාඩි වෙච්ච තරුණයාගේ ඉඳලා ජනාධිපති මන්දිරයේ ඇතුල් වුණා කියන පදනම ඇතුල් කරගනිමින් බොහෝ පිරිසක් දැන් අත්අඩංගුවට ගන්න මොවුන් උත්සාහ ගනිමින් ඉන්නවා. එනිසා අපි කියන්නේ මේ මර්ධනයට කොයි මොහොතකවත් අරගලය යටපත් කරන්න බෑ. දැන් අපේ පසුපසත් මර්ධනය ක්‍රියාත්මක වෙමින් අපේ පසුපසත් මේ රාජ්‍ය ශස්ත්‍රවාදය පන්නමින් ඉන්නවා. මේ අරගලයේ හිටපු බොහෝ දෙනෙකුගේ පසුපස පන්නමින් ඉන්නවා. ඒ වගේම තමයි අරගලයට දායකත්වයේ දරපු ඒ ප්‍රජාවට පුරවැසියන්ට මොවුන් මර්ධනය ගෙනමින් ඉන්නවා. නිසා අපි කියනවා ඒ සිරගත කරලා ඉන්න රටේ පුරවැසියන් අරගල කරුවන් වහා නිදහස් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ අනීතිකව අත්අඩංගුවට ගැනීම වහාම නවත්තන්න ඕනේ. රටේ ජනතාවගේ බලාපොරොත්තුව යහපත් දේශපාලනයක් යහපත් රටක් ගොඩනගා ගැනීම ඒ වෙනුවෙන් අනවරත අරගලයක් තියෙනවා. ඒක ගෝල්පේස් භූමිය කේන්ද්‍ර කරගනිමින් මාස 4ක් පැවතුණා. දැන් මුළු රටම අරගල භූමියක් බවට පත් කරන්න කාලේ හරි. අපේ මේ අරගලය නතර කරන්නේ නැහැ. අරගලය නතර කරන්නේ යහපත් රටක් මිනිස්සුන්ට hina වෙලා ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරලා ඒ දක්වා අකණ්ඩව මේ අරගලේ දියත් වෙනවා.